ඉතින් ඔන්න මම අදත් ඔයගොල්ලෝ වෙනුවෙන් අලුත් වීඩියෝ එකක් අරගෙන ඉන්න තමයි ලැස්ති වෙන්නේ. ඉතින් අද ෂෝට් වීඩියෝ එකක් තමයි අරගෙන ඉන්න ලැස්ති වෙන්නේ අපේ ගෙදරට ආපු අලුත් අමුත්තා ගැන අන්බොක්සින් වීඩියෝ එකක් තමයි අරගෙන ඉන්න ලැස්ති වෙන්නේ. ඔයගොල්ලෝ දැනටමත් දන්නවා මේ මොකද්ද කියලා. JBL party box 310 JBL ඉතින් මේක ගන්න ප්‍රධානම හේතුව තමයි ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ දන්නවා අපි එළියට ගිහින් ගොඩක් parties කරනවා. ඉතින් ඒ නිසා අපි හිතුවා මේ JBL එකට යන්න ඕනි කියලා අපේ parties වලට පාසු වෙන්න. ඉතින් මේ JBL එක අපිට ගොඩක් comfortable වෙයි කියලා හිතන නිසා තමයි අපි මේක ගත්තේ. ගොඩක් මැති මම හිතුවා JBL lovers ලා වෙනුවෙන් මේ විදිහට unboxing video එකක් කරන්න ඕනි කියලා. ඉතින් එහෙනම් ටිකටම වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. අපි බලමු මේක දැන් open කරලා. මෙන්න මේ විදිහට තමයි අපි බොක්ස් එක ඕපන් කරාට පස්සේ JBL එක තියන්නේ. යන්නේ මේක අපි බලමු. මේ තියෙන JBL එකේ කැටලොග් එක. ඊට පස්සේ අපි චාර්ජර් එක තියනවා මේ බොක්ස් එකේ. ඒ ටික තමයි තියෙන්නේ. දැන් අපි ඕපන් කරලා බලමු. මේ තියන්නේ අපේ අලුත් ඉතින් මේ JBL එකේ අනිත් මේක කොටිම කියලා නම් ස්පීකර් එකක්. ඉතින් ඒ නිසා මේකේ ෆැසිලිටීස් නෝමල් ස්පීකර් එකකට වඩා වැඩි. ඉතින් අනිත් JBL වලට වඩා මේක ගොඩක් ඔප්ෂන්ස් තියෙනවා. මම දන්නේ නැති ඒවා. ඉතින් මම දන්න ටික ඔයගලන්ට කියනවා මොනවද මේකේ තියෙන ඔප්ෂන්ස්. ඒ ගැන පොඩ්ඩක් කතා කරන්නම්. ඉතින් මේ JBL එකේ විශේෂම දෙයක් තමයි IPX4 සර්ටිෆයිඩ් කරලා තියෙන නිසා මේක වට අවුල් වැස්සේ ඕන තරම් යූස් කරන්න පුළුවන්. ඉතින් ඒක ලොකු ෆැසිලිටි එකක්. අපි බැරි වෙලා හරි පාටි එකක් දාන වෙලාවට හදිස්සියවත් වැස්සොත් අපි මේක හදිස්සිය අයින් කරන්න ඕනේ නැහැ. ඉතින් ඒ නිසා ඔයගලන්ට ඒ වගේ ඔප්ෂන් එකක් තියෙනවා. ඔයගලන්ට බීච් පාටිස් වලදී යූස් කරන්න පුළුවන්. මොකද ගොඩක් වෙලාවට බීච් පාටිස් වලදී වගේ මුණගත් එක්ක වතුර බින්දි තියෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවක වුණත් ඔයාලට මේ JBL එක කිසිම ප්‍රශ්නයක් නැතුව යූස් කරන්න පුළුවන්. ඊට පස්සේ අනිත් එක තමයි විශේෂම මේක ඇදගෙන යෑමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ නිසා ඔයගලන්ට ඕන අවස්ථාවක මේක මේ විදිහට ඇදගෙන යන්න පුළුවන්. ඉතින් මේක සාමාන්‍යයෙන් පොඩ බලන නිසා ඔයගලන්ට මේක අතෙන් අරගෙන යන්න අවශ්‍ය නැහැ. මේක ලොකු හොඳ ඔප්ෂන් එකක්. පොඩට ගන්න නම් මේ විදිහට ප්‍රෙස් කරලා එතන ගන්න පුළුවන්. ඒ වගේම අපි මේක පවර් ඩවුන් කරනවා. ඒක තියෙනවා. ඒක ස්ටෙප් කලයකින් ඉතින් අපි එක මිනිස් ටෙස් කරලා මේක ඇස්ස කරන්නත් පුළුවන්. ඉතින් මේ තියන්නේ JBL එකේ රෝඩ් එකේ මං කිය ඇදගෙන යන්නේ හැකියාව තියෙනවා කියලා. ඉතින් මෙන්න මේ වීල් දෙකක් තියෙනවා. ඉතින් අපිට ඒ නිසා ඒ ඉතින් අපිට මේ JBL එක යූස් කරනකොට මේ විදිහට අපි මේකට සිඳු කණෙක් කරන අයිටම් එක මේ විදිහට තියාගන්න පුළුවන්. ඉතින් ඒ ඔප්ෂන් එකක් මේකේ තියෙනවා. ෆෝන් එක වුණත් අපිට මේ විදිහට තියලා ප්ලේ කරන්න පුළුවන්. අපිට ඕන නම් මේ වගේ උඩ අතට යූස් කරන්න කියලා. එහෙම නැත්නම් අපිට මේක මේ පැත්තටත් හරවලා පැත්ත හරවලා තියලා යූස් කරන්න පුළුවන්. ඉතින් ඕන ෆස්ට් ටයිම් තමයි මම JBL එක ඔන් කරන්නේ. ඉතින් ඔන්න දැන් JBL එක මේ විදිහට ඔන් කරා.
එතකොට ඔයගොල්ලන්ට පේනවා ඇති මේකේ ලයිට් සිස්ටම් එකක් තියෙනවා. box එකෙත් ගහලා තියෙනවා මේකේ ලයිට් ෂෝ. දැන් ලයිට් සිස්ටම් එකක් තියෙනවා කියලා. ඉතින් අපිට ඕනම පාටි එකකදී හරිම ලස්සන විදිහට යූස් කරන්න පුළුවන්. මේකේදී අපිට සිඳ දාලා තියෙන අතරතුර මේක යූස් කරන්න. DJ system on the sound that we have a mic use and we have a sound that we have system with the sound card, the mic sound like radical and bass card, we have a treble card, we have a echo card, we have a system. මෙතනින් අපිට light changing, brightness එක ඒට මෙහෙට කරන්න පුළුවන්. ඉතින් අන්නේ වගේ options ටිකක් තියෙනවා. ඊට පස්සේ පිටිපස්සේ මේ මෙන්න මෙතන අපිට mic එක use කරන්න, guitar එක use කරන්න, ඒ වගේ USB ඒ හැම එකම use කරන්න මෙතන පුළුවන්. ඉතින් මෙතන තමයි JBL එක පිටිපස්සේ තමයි අපිට මේ options ටික දීලා තියෙන්නේ. Phone එකක් උනා charge කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔන්න options ගොඩක් තියෙනවා. තියෙන්නේ අපිට JBL එක charge කරන්න තැන. ඉතින් මෙතනින් අපිට JBL එක charge කරන්න පුළුවන්. ඔයාලට මම ඉස්සෙල්ලා පෙන්නනවා. Charge එක JBL එකට එනවා. ඉතින් ඒ වගේම මේක ඔයගලන්ට ෆෝන් එකට කනෙක්ට් කරගෙන මේක ලයිට් සිස්ටම් එක වෙනස් කරගන්න ඔප්ෂන් එකකුත් තියෙනවා. ඇප් එකක් කරහා. ඉතින් ඒකක් උනත් ඔයාලට යූස් කරන්න පුළුවන් බය නැතුව. ඊට පස්සේ ආයේ මේකේ බැටරි එක පැය 18ක් අපිට යූස් කරන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැතුව පැය 18ක් මේක charge එක තියෙනවා. ඉතින් ඒ නිසා ඔන්න ලොකු පාඩියකට වුණත් ඔයගලන්ට බය නැතුව මේ JBL එක යූස් කරන්න පුළුවන්. ගොඩක් වෙලාවට මේක JBL කිහිපයක් වුණත් අපිට එකට කනෙක්ට් කරන්න පුළුවන් නිසා ඔයගලන්ට වැඩි ශබ්දයක් ලබා ගන්න පුළුවන් ඕනම වෙලාවක. ඉතින් ඒ නිසා ඔන්න ඔප්ෂන්ස් ගොඩක් තියෙන හොඳ අයිටම් එකක් විදිහට මේ පාටි බොක්ස් JBL එක අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ JBL එකට මම ගලන්න කිව්ව ඇප් එකක් තියෙනවා කියලා. මේ තියෙන ඇප් එක ඉතින් හස්බන්ඩ්ගේ ෆෝන් එකේ තමයි. මෙන්න මේ ඇප් එක හරහා ඔයාලට මේකේ බැටරි හෙල්ත් එක කොච්චරක්ද, මේ JBL එකේ සියලුම දේවල් Bluetooth හරහා කනෙක්ට් කරලා මම මේ කනෙක්ට් කරලා තමයි තියෙන ඔයාලට සෙටින්ග්ස් වලින් අපේ Bluetooth එක හරහා මේ විදිහට කනෙක්ට් කරන්න පුළුවන්. එතකොට ලයිට් සිස්ටම් එක අපට ඕන විදිහට මේ හරහා වෙනස් කරගන්න පුළුවන්. ඔයගලන්ට පේනවා ඇති. රිමෝට් එකක් වගේ මේක ෆෝන් එක හරහාත් ඔයගලන්ට යූස් කරන්න පුළුවන්. ඕෆ් කරන්න, ඔන් කරන්න, බ්ලූටූත්, USB කෝඩ් මේවා කරනවා නම් එහෙම ඔයාලට ඕනම විදිහට මම ප්ලේ කරලා තියෙනවා. මේ විදිහට දැන් සොන් එකක් ප්ලේ කරලා තියෙන ලබනත් අපිට මේ ලයිට් සිස්ටම් එක මේ විදිහට වෙනස් කරගන්න පුළුවන්. බැටරි හෙල්ත් එක මේක දැන් මම තාම මේක පැකින් කඩලා ඔන් කරා විතරයි. ඉතින් මේකේ බැටරි හෙල්ත් එක දැන් 71ක් තියෙනවා. ඉතින් මේ ගත්ත ගමන් මම charge කරලවත් මුකුත් තාම connect කරලම නැහැ. ඉතින් අපිට ඕන නම් මේ phone එකෙන් බැටරි හෙල්ත් එක කොච්චරක් තියෙනවද හැමදේම බලා ගන්න පුළුවන්. ඉතින් අපිට තියෙන light system මේක එක මේ හැමදේම ඔයගලන්ට හොඳ options ගොඩක් තියෙනවා. ඉතින් හරිම ලේසියෙන් use කරන්න පුළුවන් හොඳ product එකක්. ඉතින් ඔන්න ඒ නිසා අපි ගත්තා අපිට ඉස්සරහට පහසු වෙයි කියලා හිතන නිසා. ඉතින් දැන් ඔයගොල්ලෝ දැක්කා මේ පාටි box 310
JBL එකේ options මොනවාද JBL එක මොන මගේද එහෙම ඉතින් ඔන්න JBL lovers ලා වෙනුවෙන් තමයි මම මේ short video එක අරගෙන ආවේ ඉතින් මම හිතනවා මීට වඩා options ගොඩක් මේකේ තියෙනවා ඉතින් මම දන්න ටික තමයි මේ ඉතින් ඔයගලන්ට catalog එකෙත් ගොඩක් දේවල් ඇති මම තාම catalog එක නම් බැලුවේ නැහැ ඉතින් මම දන්න දේවල් වලින් තමයි ඔයගලන්ට මේ video එක අරගෙන ආවේ ඉතින් මම හිතනවා මගේ video එකට අද ඔයගලන් ගොඩක් කැමති වෙයි කියලා විශේෂයෙන්ම JBL lovers ලා ඉතින් අලුත් video එකක් අරගෙන ආයෙමත් එනකල් අද මම ගිහින් එන්නම් හැමෝටම.